mekian badagin, mekian hingga ya mekian niangga ya. Kata itu mulain badane. Goviat, dewa rentet. Nantang gama kulive dekaran manusia. Nantang gama tet. Nenek. Men niangga mulain badane ne kolamba gampah nuara wagé nagara wala jiwatna madhyama pantik nagari ka vesiar. Visheshan ma flat wala jiwatna minusunta. Ini nagara minusunta option nah. Naga badagin na wedi wena kota, me niangge wedi wena kota, me dushkar awastha w samand me dushkar awastha wedi wena kota. Ena resistance mulim me hadenne, eka yapa kiani nagare. Hitan nepa me game minusu pambe pichu ata, game minusu parata villa kayage hawa ata, game ngena pressure ka neve deshi palakin gutikana pressure ka. Nagare ta tamai option na tu yani, bumi telut na ti vela, gas ut na ti una hama me minusu kuhum tu yaga na kanne. Elevalu tika gana tamangge tamanta sarilana mudala kata elevalu tika veladapale gana netta naya api sarilana mila amataka karala dam wedi mudala kata hari veladapale elevalu tika gana netta api ahanne kohomada me minissu kala bela inne ara nagare hemadeema thirane wenne mudal mata saha sapema mata e nisa api anuturu wagana deshapalakayenta nagare athule දේශපාලකෙන් හැසිරෙනකොට නගරය තුල දේශපාලකෙන් කතා කරනකොට මේ මොහොතේ මේ තියෙන සමාජ තත්ත්වයත් එක්ක බොහොම පරිස්සමෙන් කියන අනතුරු ඇඟීමත් අපි අපේ කතාවත් එක්ක කියාගෙන යන්න ඕනි. රටේ ආරම්භ වෙලා තියෙන මේ සිදුවීම් සහ මේ සිද්ධ වෙන දේවල් දිහා බලද්දි අත්‍තරම් සාමාන්‍ය ජනතාව විදියට අපිට බයයි. අපිට පුළුවන් වෙයිද අපිත් එක්ක ජීවත් වුණු අපිත් එක්ක උස් මහත් වුණු අපිත් එක්ක හැදුණු වැඩුණු අපිත් එක්ක ඉගෙනගත්තු අපිත් එක්ක කාපු බීපු මිනිස්සු කන්න බොන්න නැතුව බෙහෙත් ටික ගන්න නැතුව යන්නේ නැන ක්‍රමයක් නැතුව කන්න ඉල්ලලා මහා පාරේ උද්ඝෝෂණ කරද්දි විරෝධතා දක්වද්දි අපිට ඒ දිහා බලාගෙන ඉන්න පුළුවන් වෙයිද අන්න ඒ නිසා ඇත්තටම මේ සිද්ධ වෙන දේවල් එක්ක රටේ සාමාන්‍ය ජනතාව විදියට දැන් නම් අපිට ඇත්තටම සුවිශේෂී අවස්ථාවක් මම හිතන්නේ අපේ මේ ලංකා ඉතිහාසෙම මෙහෙම අපි දැකලා නැහැ මෙහෙම දේශපාලන පක්ෂයක් නැතුව මිනිස්සු මෙහෙම එකතු වෙනවා මම හිතන්නේ ඒක මිරිහාණෙන් තමයි මේ ආරම්භය අපිට දුන්නේ මිරිහාණෙන් ගත්ත ආරම්භය මේ වෙනකොට මිනිස්සුන්ගේ අතරට ගිහිලා ඇතරම දැන් අපිට පක්ෂ අවශ්‍ය නැති අවස්ථාවක් මහජන නැගිටිච්ච අවස්ථාවක් ඒක නිසා මම හිතනවා තවදුරටත් පක්ෂ නැතුව පක්ෂ දේශපාලනයක් නැතුව අපිට මේක කරගෙන යන්න පුළුවන් ඒ වගේම රටේ දේශපාලන පක්ෂවලට හොඳ පාඩමක් උගන්වන අවස්ථාවක් කියලා මේක අපිට පුළුවන් අපේ ශක්තිය මේකයි සුපෙන්නන අවස්ථාවක් කියලා මම හිතනවා අද ඇත්තටම දවල් දෙකේ ඉඳලා අපි මෙතන ලිබර්ටි වටරවුමේ සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වුවා අපේ ලංකාවේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනා ගැනීමට භාෂණ නිදහස ඒ වගේම සාමකාමීව එක් රැසීම නිදහසට සාමකාමීව එක් තැනකින් තව තැනකට යාම නිදහස මේ වගේ ප්‍රජාතන්ත්‍රවාදීන් මූලික අයිතිවාසිකම් අපේ රටේ නැවත ස්ථාපිත කරන්න කියන පණිවිඩය අපේ ලංකාවේ රජයට දැවැන්ත ලෙස බලකිරීමට මේ අද කරන මේ විරෝධතාවයේ අතර මූලික හේතු වුණා මේකත් එක්කම අපි ලංකාවේ තියෙන ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ තියෙන ප්‍රධාන රටවල් නියෝජනය කරන එම්බසීස් වලට ඒ කියන්නේ ඇමරිකානු ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයට ඒ වගේම ඉන්දියානු තානාපති කාර්යාලයට සහ ජපාන තානාපති කාර්යාලයට අපි වුණ දැනුවත් කිරීම සිදු කරා අපි දිගින් දිගටම මේක කරනවා මේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසියාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරකීමට ගත හැකි පුරවැසියෙක් විදියට පුරවැසියන් විදියට අපිට ගත හැකි සියලු දෙයක්ම මේ වගේ පාර්ට් බැලලා අපි දිගින් දිගටම කරනවා කියන එක මේ වෙලාවේ අපි අපේ රටේ ඉන්න මේ අපේ රජයට දන් දෙන කැමතියි බොහොම ස්තුතියි गोठा विथराक नेमेई रेदी अंदगेने इन्न राज्य अमति वरु पवा गो होम मे समूह आंडवट अपी एक्वेन्ने नहे अपी कमति नहे अपी एकट विरोधे फल करनवा अपी अद मे इन्ने लिप्टन वटराव में तव लिबर्टी वटराव में अपी तव सुलु मोहतकिन लिप्टन वटराव मट यानवा एन्न अपी तक एकटु वेन्न मे රජ ඉන්න මැති ඇමති වරුන් තමයි දිනපතා සටේ ආණ්ඩුවේදී අපේ රට පුරා කෑවේ ඒගොල්ලන්ට දින 58යි අපි දුන්නේ ඒ අවස්ථාවේදී රට බංකොලොත් වෙනකන් පුරා කෑවා හිතන්න තව දවස් දෙකක් තුනක් මාසයක් දුන්නොත් මේ තින ටිකවත් ඉතුරු වෙන්නේ අනික ඒ සුදු ඇඳගෙන තෙරුවන් සරණයි කියාගෙන ඉන්න කළු මන්ත්‍රීවරුන්ලා කළු නියෝජිතයින්ලා
ඔය සූරා කෑම දිහා අහක බලන් හිටියා. ඒ නිසා අපිට කවදාවත් විශ්වාස කරන්න බෑ. තව දුරටත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ එලෙසින්ම පවතී කියලා අපේ අයිතීන් එලෙසින්ම පවතී කියලා මේ රටේ නීතිය රීතිය එලෙසින්ම පවතී කියලා අද තියෙන මේ ප්‍රජාතන්ත්‍රවාදී උල්ලංඝනය මේ අරාජකත්වය අපි වසර ගානක ගණනාවක් තිස්සේ ගිය අවුරුද්දේ පව අපි කිව්වා මේක වෙයි කියලා ඒ කවුරුත් ගණන් ගත්තේ නැහැ දැන්වත් විරුද්ධ වෙන්න සාමූහිකව එක් වෙන්න තුට්ටුවකට විශ්වාස කරන්න එපා ඔය සියලු දෙනාම ඉල්ලා අස්විය යුතුයි සාමූහික ආණ්ඩුවක් ප්‍රතික්ෂේප කරමු අපි මේ වෙලාවේ මේ ලිබර්ටි වටරවුමට එකතු වෙලා ඉන්නේ ගෙවල් වල ඉන්න බැරි හින්දා අපි හැමෝම මෙතන ඉන්න හැමෝම රසවල් කරන මිනිස්සු හැබැයි මේ වෙලාවේ නිවාඩු දාගෙන මේ විදිහට පාරට බැනලා තියෙන්නේ අපිට මේක ඇති නිසා මේක සුළුකොට තකන්න එපා මොකද මේ තියෙන්නේ දේශපාලඥයෝ අමතක කරපු රටේ මිනිසුන්ට අමතක වෙලා තිබ්බ ජනතා බලය මේ බලය තමයි මේ බලයෙන් තමයි දැනටත් ඔවුන් අපි එළවන මිනිසුන් මේ මොහොතේ බලය තියාගෙන ඉන්නේ මේ ජනතා බලයෙන් අපේ ඉස්සරහට එන්නේ මේ මිනිස් බලයමයි අපිට විරුද්ධ වෙන්නේ මිනිස් බලයමයි මේ මිනිස් බලය තවත් අපිත් එක්ක එකතු වෙච්ච දවසට අපිට පුළුවන් මේ සටන ජයග්‍රහණය කරන්න ඇත්තටම මේක තමයි ලංකාවේ ඉතිහාසයේ එදා මෙදා තුර අපිට ලැබිච්ච එකම අවස්ථාව නිවැරදි දේශපාලනයකට රට ගෙනියන්න අපි කියන අඳුරු යුගයක් ගැන අපි කියනවා මේ 77 ගසර ගණනක් මේ රට කෑව ගොඩක් ජාති කියනවා. හැබැයි මේ තියෙන අවස්ථාව මේ හැම කෙනෙක්ටම නිවැරදි දේශපාලනේ ශ්‍රී ලංකාව කියන රටට අඳුල්ලා දෙන්න. ජය වේවා. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ වත්මන් පාලකය වෙන අතිගරු ජනාධිපති ගෝඨා නන්දසේන ගෝඨාභය රාජපක්ෂ කියන පිස්සට කියන්න තියෙන්නේ. දැන් ඇති කරුණාකරලා උඹ ගෙදර පළයන් මොංගල් නන්දේ උඹ පළයන් දැන් ඇති අපිට හොඳටම මේ ඇති දුන්න දුක මේ රටේ මිනිස්සු තා විඳවන ඇති තා උඹ එන්න එපා දැන් පළයන් ගෙදර මේක දාලා පළයන් හොරා කාපු සල්ලි ටිකක් අපිට දීලම් පළයන් ඒ ඇති අද ඇවිල්ලා ඉන්න හැම පුරවැසියෙක්ම මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ ලංකාවේ මේ මොහොතේ පවතින අර්බුදයට විසඳුමක් විදිහට ජනාධිපතිවරයාගෙන් Tamange ඉල්ලා අස්වීම වහාම ප්‍රකාශයට පත් කරන්න කියලා ඉල්ලන්න ඒ වගේම ඒ සාමකාමී විරෝධතාවයන් වලට එල්ල කරන ප්‍රහාර ඒ විරෝධතාකරුවන්ට සිද්ධ කරන මර්ධනය වහාම නවත්තලා ප්‍රජාතන්ත්‍රවාදීව මිනිසුන්ගේ භාෂණයේ නිදහස මානව හිමිකම් ටික ආරක්ෂා කරන්න කියන එක ඉල්ලන්න තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඒ වගේම අපි කියනවා අපි ඉල්ලනවා ඒකට බලපෑම් කරන්න කියලා මේ රටේ ජනතාවගෙන් තමන්ගේ අයිතිය වෙනුවෙන් නැගී සිටින්න කියලා ඒ වගේම අපි ජාත්‍යන්තර ප්‍රජාවගෙනුත් ඉල්ලනවා මේ රටේ සිදුවෙන මේ ප්‍රශ්නවලට තමන්ට හැකි අයුරින් මැදිහත් වෙන්න කියලා. මොකද මේ රටේ ආණ්ඩුව මේ වෙද්දි මර්ධනයක් දියත් කරමින් ඉන්නවා. සමාජ ක්‍රියාකාරීන්ව ගෙවල් වලට ඇවිල්ලා පැහැරගෙන ගිහිල්ලා නීතිඥයෝ සහ සමාජ ක්‍රියාකාරීන් මැදිහත් වෙලා දවසක් තිස්සේ හොයනකන් ඔවුන් අතුරුදහන්. ඊට පස්සේ තමයි හොයලා දවසම රස්තියාදු කරලා උසාවියට ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ විරෝධතාකරුවන්ට අමානුෂික විදිහට පහර දීලා තියෙනවා. ඉතාම අමානුෂික විදිහට පහර දීලා තියෙනවා. මාධ්‍යවේදීන්ට පහර දෙමින් සිටිනවා. ඉතා දැඩි මර්ධනයක් ක්‍රියාත්මක කරමින් ඉන්න විරෝධතාකරුවන්ට විරුද්ධව. එතකොට මේ මිනිස්සු සාමකාමීව රැස් වෙච්ච මිනිස්සුන්ට තමයි මේ දේවල් කරන්නේ. ඉතින් අපි කියනවා ප්‍රකාශනයේ සහ භාෂණයේ නිදහස මානව හිමිකම් ප්‍රජාතන්ත්රවාදය ආරක්ෂා කරන්න කියලා අපි හැමෝගෙම ඉල්ලනවා තමන්ගේ අයිතිය වෙනුවෙන් නැගී සිටින්න කියලා අපි රජයට බල කරනවා. ඒ දේවල් කරන්න දැන් ඔය ඇති ගරු ජනාධිපතිතුමනි ඔබතුමා තවදුරටත් කැබිනට් සංශෝධන කරලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න බෑ. ජනතාව ඉල්ලන්නේ ඔබ ඇතුළු ඔබේ පවුල ඇතුළු සියලු දෙනා ඉල්ලා අස්වෙන්න ඔබලා හොරකම් කරපු සියලුම ධනය රාජසන්තක කරන්න ඇති ගරු ජනාධිපතිතුමනි.